ලොකු ගොන්නු කරත්තේ පිටිපස්සේ බැඳලා පුංචි ගොන්නු දාලා වියගහේ ගහලා කරත්තේ අරන් යන්න උත්සාහ කරනවා. ඉතින් ඒගොල්ලෝ එක අදින්න බෑ. අර අදින්න පුළුවන් ගොන්නු කරත්තේ නිකන් ගැට ගහලා ඉන්නවා. සිහිනේ ප්‍රතිඵල එහෙම තමයි බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ කොසල රජුරන් ඔය විදිහට තමයි කිව්වේ. ඉතින් කොසල රජුරන් කොහොමද තේරෙන්නේ නැතිනේ. ඉතින් ඒ වගේ අපේ යටත් එම් චන්ද්‍රසේන මන්ත්‍රීවරයා එමුති දුරණු ලැබීම පිළිබඳව අද පළකලේ මෙවන් අදහසක්. දැන් ඔබතුමා එමුති දුරේ දිවුරුන් දෙන්නේ කවද්ද? අහලා තියෙන කතාව බාලගිරි දෝසේ අද නෙමෙයි හෙට. ඒ වගේම කොසල් රජුලංගේ තියෙනවා සීන 16ක්. ඒ සීන 16 12 වෙනි සීනිය මට මතකයේ හැටියට තියෙනවා. තාම පැහැදිලිවම ඔය ඇමති මණ්ඩලයේ පත් කිරීමේදී රජු කටයුතු කළ යුත්තේ කොහොමද කියන්නේ. කොසල් රජුරෝ ගෙහිලා 12 වෙනි සීනේ ප්‍රතිඵල අහනකොට බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා අනාගතයේදී අපේ රටට නරක කාල දශාවක් ලබන්න පුළුවන් ඔබතුමාගේ කාලේ නෙවෙයි. ලොකු ගොන්නු කරත්තේ පිටිපස්සේ බැඳලා පුංචි ගොන්නු දාලා වියගහේ ගහලා කරත්තේ අරන් යන්න උත්සාහ කරනවා. ඉතින් ඒගොල්ලෝ එක අදින්න බෑ. අර අදින්න පුළුවන් ගොන්නු කරත්තේ නිකන් ගැට ගහලා ඉන්නවා. ඒක තමයි නරකම සීනි කියලා කිව්වා. සීනේ ප්‍රතිඵල එහෙම තමයි බුදුහාඳුරු කිව්වා. ඒ කියන්නේ ඔබතුමා ඔය කියන්නේ අපිට තේරෙන විදිහට මේ බුදුහාඳුරෝ කොසල රජුරන් ඔය විදිහට තමයි කිව්වේ. ඉතින් කොසල රජුරන් කොහොමද තේරෙන්නේ නැතිනේ. ඉතින් ඒ වගේ අපේ යටත් සුදුස්සෝ ඉදින්දි නුසුදුස්සොන්ට දීලා තියෙනවා කියලානේ කියන්නේ ඔය. මම එහෙම නෙමෙයි මම කිව්වේ. සිංහල වාද සූත්‍රයේ තියෙන කාරණයක් කිව්වේ. ඒ කියන්නේ මම අහපු ප්‍රශ්නෙට ඔබතුමා උපමා කරේ ඒක. උපමා කරේ ඒක. ඒ කියන්නේ සුදුස්සොන්ට තන දීලා නැහැ කියන එකනේ. නැත්නම් බුදුහාඳුරෝ අර කියපෝ අර්ථයෙන් ඒක මොනවා මේ වෙනවද දැන් මතු වෙනවද කියන එක මට කියන්න. ඔබතුමා ඒක උදාහරණයට ගත්තේ ඇයි? ඒක උදාහරණයට ගත්තේ ඉතින් මම මේ උදාහරණයට ගත්තා කියන්නේ විශේෂයෙන් ගත්තේ නෑ. ඒ හේතුව හදවතින් පැන නැගිච්ච දේ මම ප්‍රකාශ කරා. ඔබතුමාලා channel එක දානවා නම් අහන ඇයිට තේරි. ඇතිය. ඒ කියන්නේ ඔබතුමා මත් දුරක් බලාපොරොත්තු වෙන්නේ. ඔය තරම හොඳ නෝ ඇති කිව්වා. ඔක හොඳටම පැහැදිලියි.